අද ඔබ සමග විනිවිද විසඳුම විමසුම වැඩසටහනින් අදහස් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වන්නේ අද කතා කරන්න අදහස් කරන්නේ විශේෂයෙන්ම සත්ව කරුණාව ආ බුදු දහම සම්බන්ධයෙන් අද ඒ සම්බන්ධව කතා කරන්න ඔබට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්ථීරවයන් වහන්සේ වන ආචාර්ය පූජ්‍ය හෝමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ අපි අද විශේෂ දවසක් ඔබ දන්නවා පසුගිය පාස්කු ප්‍රහාරයෙන් 300ක පමණ මේ රටේ ජනතාව ඝාතනය ලක් වුණා ඔබ දැක්කා කාඩිනල් තුමා මේ සම්බන්ධව ලොකු සංවේගයක් පළ කරමින් රටේ සෑම ජන කොටසකම එල්ලීමක් කළා මේ කට්ටිය වෙනුවෙන් ඔබ ඔබ අදහන ඔබ පිළිගන්නා ඒ වගේම ඔබ හැසිරෙන දහම අනුව ඔවුන්ට සෙට් පටන් මම කැමති ගරුතර ස්වාමීන් වහන්සේට මේ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙමින්දී ඔබ වහන්සේ ප්‍රකාශ කළා තිබුණා මේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ විපතට පත් වූවන්ට ඔබ වහන්සේ ඉදිරියේදීම එවකට හිටපු ජනාධිපති සිරිසේන මහතාට 2019 ජූලි මාසේ 30 වෙනිදා ඇමරිකන් ඩොලර් මිලියන 5ක් අවුද දුන්නේ ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධව ඔබ වහන්සේ මොනවද දකින්නේ? ඉතාමත් වැදගත් නාගානන්ද මහත්මානම් මේක සමාජයේ අවදිමත් කළ යුතු සහ සමාජයේ දැනුවත් කළ යුතු වැදගත් මාතෘකාවක් විශේෂයෙන්ම වසරක් පිරෙන දවසේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අපි කවුරුත් සංවේදී වුණා ඇතෙම්ම අහිංසක ජනතාවක් ඒ කියන්නේ 260ක් තමයි මියගිය පිරිස වාර්තා වෙන්නේ ඇතෙම්ම බැලුවොත් 1000කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුවා අදත් ඒ තුවාල කරුවන් අංග විකලව ආබාධිතව අදත් ඉන්නවා විශාල පිරිසක් අසරණ භාවයට පත් වෙලා මොකද gedere ඉන්න ප්‍රධානියා බොහෝ විට අනතුරට පත් වුණා ඉතින් මේ වගේ විපත්තියක් කරදරයක් වෙච්ච වෙලාවේ සංවේදී හැමදෙනාම ඉදිරිපත් වුණා උදව් කරන්න අපිත් භික්ෂුන් වහන්සේලා වශයෙන් ඉදිරිපත් වෙලා නොඑක් විදිහෙන් ආහාර පාන ආදී දේවල් පරිත්‍යාග කරන්නත් ඒ වගේම අරමුදලක් පිටෙව්වා ඒ අරමුදලටත් දායක වුණා කවුරු කවුරුත් මේ අතර ඉතා හොඳ ප්‍රවෘත්තියක් පළ වුණා ඒ තමයි 2019 අවුරුද්දේ ගිය අවුරුද්දේ ජූලි මාසේ 30 වෙනිදා කැඳෙව්වා රැස්වීමක් සාමය සහ සහජීවනයේ පිළිබඳව ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයේ විසින් කැඳවීම කරපු රැස්වීම රැස්ුණේ නෙළුම් පොකුණ මේ මධ්‍යස්ථානයේදී තමයි රැස්වීම පැවැත්වුණේ ඒක ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු කළේ එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර පදවිය දරූ ඒජේඒ මුසම්මෙල් මාත්මානන් ගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන කැබිනට් මණ්ඩලයේ මැති ඇමතිවරුන් එවැගේම රටවල් මා හිතන හැටියට 25ක පමණ නියෝජිත පිරිස සහභාගුණා විශේෂයෙන්ම මුස්ලිම් සංවිධාන ඒ වෙලාවේ මුස්ලිම් සංවිධාන වලට මුස්ලිම් ප්‍රජාවට ඇත්තෙම යම් නොමනාපයක් පැන නැගිලා තිබුණා අනිත්‍ය අතර මොකද මේක ඉස්ලාම් ආගමික මෙහෙයවීමකින් සිදුවුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් යන්න පිළිගැනුණු නිසා. ඉතින් මේ වෙලාවේ ඉතාමත් හොඳ කාර්යයක් තමයි රිකන්සිලියේෂන් පීස් ඇන් රිකන්සිලියේෂන් කියන මාතෘකාව යටතේ මේ රැස්වීම පැවැත්ුණේ. මේ රැස්වීම අවස්ථාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතටපත් වුණු පුජ්‍යලයන්ට පවුල්වලට ආයතනවලට උදව්වක් හැටියට සහනාධාරයක් පිරිනැමුණා ඩොලර් මිලියන 5ක. කියන්නේ අපිට ඒක කවුද ස්වාමීන් වහන්සේ ආධාර කළේ? ඒ ආධාරය කළේ ඉන්ටර්නැෂනල් මුස්ලිම් ලීග් ඉන්ටර්නැෂනල් මුස්ලිම් ලීග් ආයතනයේ නියෝජිතයා මොහම්මඩ් බින් අබ්දුල්ලා. මොහම්මඩ් බින් අබ්දුල්ලා මහතා තමයි ඒ පරිත්‍යාගය කළේ ඒ පරිත්‍යාගය පිළිබඳ චෙක්පත බාර දෙනවා කියලා වේදිකාවේ ලියවිල්ලක් ප්‍රදර්ශනය වුණා ඒක ප්‍රදර්ශනය වෙන ආකාරයෙන් ප්‍රදානය කළා ඒක බාරගත්තේ එවකට අපේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බාරගත්තේ
කොපමණ මුදලක් තමයි ඩොලර් ඒ ඩොලර් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක් කියලා තමයි දැනුම් දුන්නේ ඒකම එයත්ංගේ තියෙනවා කලම්බු පේජ් www.columbupage.com කියන වෙබ් අඩවිය තියෙනවා එයත්ංගේ වෙබ් අඩවියේ පැහැදිලිවම ප්‍රසිද්ධ කරලා තිබුණා ඩොලර් මිලියන 5ක් පරිත්‍යාග කළා කියලා එතන මේක මාධ්‍යයෙන් ඉතාමත් පැහැදිලිවම ප්‍රචාරය වුණා දැන් ඒවන විට බැලුවත් කෝටි 90ක මුදලක් දැන් බැලුවොත් බිලියනයක් රුපියල් බිලියනයක් ඒ කියන්නේ රුපියල් කෝටි වලින් ගත්තොත් කෝටි 100ක් 1 බිලියන් රුපීස් මිලියන 1000කට වැඩි මිලියන 1000කට වැඩි මුදලක් මෙතන කියන එතන දැන් අපි සතුටු වුණා ඇත්තෙන්ම මේ වගේ සංවේදී අවස්ථාවක එයත් ඉදිරිපත් වුණා ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව හැටියට ඉදිරිපත් වෙලා ඒ මුදල පරිත්‍යාග කළා ඉතින් ඊට පස්සේ මාසයකට විතර පස්සේ මම ඇහුවා ඇත්තෙන්ම කාඩිනල් තුමාගෙන් මල්කම් රංජිත් කාඩිනල් තුමා තමයි කතෝලික ප්‍රජාවගේ මූලිකයා මෙහෙවන්න නියමුවානන් එතුමානන්ගෙන් මම ඇහුවා දැන් ඔබතුමාලගේ ඒ විපතටපත් වෙච්ච පිරිස්වලට මේ වගේ ආධාර ලැබුණද එයත්න්ට සුවපත් වෙන්න තත්ත්වේ දැන් සකස් වුණාද කියලා. ඉතින් එතුමා කිව්වා එහෙම දෙයක් වෙලා නැහැ විශේෂ ආධාරයක් ලැබිලා නැහැ කියලා. ඊට පස්සේ මම ඇහුවා මේ සිද්ධියට වසරක් පිරෙන දවසට සතියකට විතර කලින් මම එතුමාගෙන් ඇහුවා එතුමා කිව්වා ඒවන විටක් කිසිම ආධාරයක් ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒ අතර තවත් ඒ අංශ ප්‍රධානීන්ගෙන් වගකීම්ත්තන්ගෙන් මම ඇහුවා. ඇහුවාම දැනගන්න ලැබුණේ එහෙම මුදලක් පාවිච්චි වෙලා නැහැ නිකුත් වෙලා නැහැ කාටවත් කියලා. එතකොට එහෙමනම් පාස්කිරිදා ප්‍රහාරයේදී ඒ විපතටපත් වූවන්ට දෙන්න කියලා පරිත්‍යාග කරපු ඒ මුදල කිසියම් ආකාරයක වංචනික ක්‍රියාවකට යොමු වුණාද? එසේ යොමු නොවුණා නම් ඒකට උනේ මොකද්ද? අනික් කාරණාව තමයි මේ දක්වා මෙබඳු ප්‍රශ්නයක් අපි අහනකම් ඇයි වගකීතු නිහඬව ඉන්නේ කියන එක. අහුවට පස්සෙත් නිහඬයි. අහන්න කලිනුත් නිහඬයි. ඒකයි මේ කනගාටුදායක කාරණාව රජයක් එතකොට ශ්‍රී ලංකා රාජ්‍යයේ මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. මුස්ලිම් ලීගයේ පිළිබඳ සම්බන්ධ තියෙනවා. ඉතින් මෙතෙන්දි ලංකා රාජ්‍යයේ වගකීම තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකීම තමයි ලෝකයට කියන්න මෙන්න අපට මේ වගේ මුදලක් ලැබුණා මේ ආකාරයෙන් මේ මුදල් වියදම් කළා කියන කාරණා පැහැදිලි කරලා දෙන්න ඕන ඇත්තෙන්ම තියෙන වගකීම් කරදර බාධක ප්‍රශ්න හැමුවේ මේවා අමතක වෙන බොහෝ දෙනාට දැන් මේකත් උනේ එහෙමයි දැන් කොරෝනා වෛරසය නැමැති මහ කුණාටුවට ඔක්කොම ගහගෙන යනවා මේ සියල්ලම අමතකයි එහෙම කරන්න බෑ එහෙම කළොත් එහෙම රටක් ඉතුරු වෙන්නේ නැහැ ඒ නිසා කොරෝනා වෛරසය පිළිබඳ සිද්ධි ආවයි කියලා සුනාමි ප්‍රශ්න යට වෙන්න බෑ නැහැ. එතකොට මීතර මුල්ලේ කඳු කඩ කඳ කුණු කඳ කඩාගෙන වැටිච්ච ප්‍රශ්නේ යට වෙන්න බෑ. කොරෝනා ප්‍රශ්නේ ඇත්ත තමයි. නමුත් රටේ අනිත් ප්‍රශ්න යට වෙන්න බෑ. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදත් දුක් වේදනා විඳින මිනිසුන්ගේ ජීවිතවල දුක් කන්දරාව අමතක වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ එකම එපමණකුත් නෙවෙයි. මේ පාස්කුවිරිදා ප්‍රහාරයේ අවස්ථාවේදී හැමදෙනාම මේක හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන බුදුආම බුද්ධ වචනයත් ඉදිරිපත් කරගෙන බෝම්බපත්ුනේ ඉබේ නෙවෙයි. ඒ බෝම්බපත් වෙන්නේ හේතු සාධක මොනවද කියලා කවුරු සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපු වෙලට එකම විසඳුමක් අත්තාවමත් නැහැ. අන්න ඒ අතරේ අපි ඊටමත් බලවත් ලෙස ඉදිරිපත් කරනවා මහා පරිමාණ මුදල් වංචාවක් සිදු වී තිබේද යන්න වහම ගකියුත්තන් සොයා බැලිය යුතු බරපතල කාරණාවක් කියන එක තමයි අපි පැහැදිලි කරලා දුන්නේ. සාමිනවංශ ඔය සම්බන්ධයෙන් දැන් මෙරටේ නීති ආධිපතිගෙනක බිඳ වැටිච්ච රටක් සාමිනවංශ. ඔය ඝාතනයෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාඩිනල් තුමක් නඩුකරුවා. ඒ වගේම බෞද්ධ දර්ශනයේ බෞද්ධ බුදු දහමේ හැසිරෙන්නේ කැටියට නාගානන්දත් නඩුකරුවා. ඒ නඩුවේ චූදිතය වුණේ වගෝත්තරකරු වුණේ සිරිසේන ජනාධිපති. ඒ වගේම අග්‍රාමාත්‍ය හිටපු රනිල් වික්‍රමසිංහ ආ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ. රටේ නීති ආධිපති ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා කාඩිනල් තුමා ඊයේ හවස මාත් එක්ක කතා කළා මේ සම්බන්ධයෙන්. රටේ නීතියේ තියෙනවා ස්වාමීන් වහන්සේ මේ වගේ නඩුවක්.
මහජනතාවගේ මේ විදිහේ ඝාතනයක් සම්බන්ධව මානව හිමිකම් පිළිබඳ නඩුවක් නඩු පැවරූ දින සිට මාස දෙකක් ඇතුළත නඩු අහල තීන්දුව ප්‍රකාශ කරන්න ඕන. නමුත් ලංකාවේ නීති ආධිපත්‍ය බිඳ වැටලා තියෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ පටන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු මෙරට කිසි කෙනෙක් රටේ නීතිය ගෞරව කරන්නේ නැහැ. මම දැක්කයි මේ සම්බන්ධයෙන් හඳනගමින් පිරිසක් කතා කරනවා. අපි මේ නඩුව මෙතනින් ඉවත් කරගෙන ජිනීවා ගෙනියන. ඔබ වහන්සේ දකිනවා නපරෝ පරණි කුබ්බේත මේ බොරුව වංචාව මුසාව මේකෙන් ඉවත් වන්න කියලා මෙච්චර පැහැදිලිව දහමේ කිව්වට දැන් ඔබ වහන්සේ තා පැහැදිලිව කිව්වා US ඩොලර්ස් මිලියන 5ක් කියන්නේ බිලියනකට වැඩි. ඒ වගේම අපි දන්නවා සුනාමි ආධාර මිලියන 93ක් වංචා කරපු අවස්ථාවේදී රටේ අග්‍රමිනිස් කාර්යවරයා මහ ජනතාව හැමෝට ඇවිල්ලා කිව්වා මට සමාවන්න හිරේ යන්න ඕනේ මිනිහා මම රජ ගෙදෙත් ඇගේ. ඒත් ස්වාමීන් වහන්සේ මේ වයින් මේ රටේ මහ ජනතාව තේරුම් ගත යුතුයි නිශ්චිතවම අපි ලොකු මුලාවකට අහු වෙලා ඉන්නවා මේ දේශපාලන පක්ෂවල කරවන අය. අපි දැන් මේක ගමු ස්වාමීන් වහන්සේ මම කැමති ස්වාමීන් වහන්සේගේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මේකත් අපි ගමු දැන් කොරෝනාව ගැන ඔබ වහන්සේ කතා කළා. කොරෝනාව නිකන් ආවේ නැහැ. මෙහි කතේ බහාරකරු හැටියට මහ ජනතාවගේ රටේ මානවයාට බහාරකරු හැටියට මේ මෙහි කත ආරක්ෂා කරගන්න සත්වයින්ට ඒ කරුණාව දක්වලා එතනින් තියෙන මේ ගහකොළ සතාසිව්පාව ආරක්ෂා කරගෙන යන්න. ඒ වගකීම මානවයා සම්පූර්ණයෙන්ම පැහැරෑරියා සමි. බොහන්සිට මතක ඇති 1347 ආවා මේ වගේම එකක් බ්ලැක් ඩෙත් එක. ඒ බ්ලැක් ඩෙත් එකෙන් ලෝක ජනගහනයේ 40%කට ආසන්න ප්‍රමාණය ලෝක ජනගහනයේ නිවිලා. ඩොලර් කියන්නේ ප්‍රමාණය ගතොත් එන්නේ මිනිස්සු මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ මානවය දැන් බොහන්සේ දකින්න පැහැදිලිවම මම දන්නවා බොහන්සේ ලොකු සටනක් කරනවා අර animal welfare bill එකට. ඒකට අපිත් සම්පූර්ණ සහයෝගය දක්වනවා. මොකද අපි තියෙනවා දහමේ හැසිරෙන හැය හැටියට අපිට ඒකේ අපේ වගකීම. මම කැමතියි ඔබ වහන්සේගෙන් කතා කරන්න මේ animal welfare bill එක. ඒක සත්වයින්ගේ අයිතිවාසිකම. ඒ සෑම කෙනෙකුටම මානව අයිතිවාසිකම් වගේ සත්වයින්ගේ තියෙන ජීවිතයට තියෙන අයිතිය. කෲර අමානුෂික වද හිංසාවලට පත් නොවීමේ අයිතිය. ඉතා සැකෙමින් ස්වාමීන් වහන්සේ මේ රටේ මහ ජනතාව දැනුවත් කරන්න විශේෂයෙන් මේ කොරෝනා අතරේ පාරේ ඉන්න බල්ලන්ට කන්න දෙයක් නැහැ. මම දකින්න ඇනිමල් මේ සොසයිටි කී ඉන්න අය ගිහිල්ලා කෑම බෙදමින් මේගෙන ඉන්න මේ ලොකු මේකක් ගෙනියනවා. ඇයි මේ දාමේ යවුන්ගේ ඇඟේ තියෙනවා. ඒකේන අර සබ්බේ සත්තා භවන්තෝ සිතත්තා කියන එක ඇඟේ තියෙනවා. මම කැමති ඔබ වහන්සේගෙන් මේ මහ ජනතාව දැනුවත් කරන්න මේක ප්‍රයෝජනෙට ගන්න මොකද්ද ඔබ වහන්සේ මේ ගිනින ව්‍යාපාරේ මේ animal welfare bill එක සම්බන්ධයෙන් ඇත්තෙන්ම ඒකට පසුබිම සකස් කරගන්න මම කැමති නාගන්නද මහත්මයා මේ පවත්නා විපත පිළිබඳ දැන් සමස්ත ජාත්‍යන්තරය තුලම යම් අවබෝධාත්මක තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා එසජාතින්ගේ සංවිධානය සම්මත කරගත්ත මිහිකත හෝරාව කියන දවස අදයි. ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා මිහිකත හෝරාව يعني වැදගත් දවසක් අන්තරයෙන් අද ඉතාමත් වැදගත් දවසක් මිහිකත හෝරාව ක්‍රියාත්මක වෙන රටවල් 137ක් මේ සම්බන්ධයෙන් අත්සන් කළා තියෙනවා. මේ යටතේ සෑම රටකම ප්‍රධාන නගරවල සම්මුතියක් ඇති කරගත්ත මේ මිහිකත හෝරාවේ පැයක් අඩුම ගණනේ පැයක කාලයක් වාහන නවත්තන්න කර්මාන්ත ශාලා නවත්තන්න වායු දූෂණේ නවත්තන්න ඒ වගේම ශබ්ද දූෂණේ නවත්තන්න ඒ වගේම පරිසරයට හානිදායක කටයුතු වලින් නවතින්න අඩුම ගණනේ පැයක් කියලා. ඉතින් මේක හොඳ තීන්දුවක්. ඒක ක්‍රියාත්මක වීම පිළිබඳව නම් සොයා බලන වැඩසටහනක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. එහෙම ඇත්තෙම නැහැ. නමුත් ඒක සම්මුතියක්. ඒ සම්මුතිය තුල තියෙන වැදගත් දර්ශනය
මිහිකත ආරක්ෂා කරගත යුතුයි. එසේ නොවුනොත් මිහිකත විසින් අපට දෙන දඬුවම දරුණු ලෙස බාර ගන්න සිදු වෙනවා කියන මතය දැන් පැතිරිලා තියෙනවා ලෝකෙට. හැබැයි මේ මතය ඊටමත් පැහැදිලිවම අපට දැක ගන්න ලැබුණේ මේ කොරෝනා වෛරසයත් එක්ක. දැන් අපේ ගම්වල තියෙනවා කතාවක් මොකක් හරි අපරාධයක් දැක්කහම වැරද්දක් දැක්කහම මිනිස්සු කරන අපේ ගම්වල කියන මහ පොළව නොඋසුලන අපරාධයක් කියලා. හරිම විද්‍යාත්මකයි. පැහැදිලිව. දැන් ජාත්‍යන්තරේ පිළි අරගෙන මෙන්න මේ අපේ ගම්වල කියවෙන මේ බණපදි. මහ පොළව නොඋසුලන අපරාධයක්. ඒ කියන්නේ මහ පොළව කියන්නේ ප්‍රාණ වාචී වස්තුව. අන්න ඒකයි වැදගත් වෙන්නේ. මේක බෞද්ධ උරුමය තුල ඇති වෙච්ච සංකල්පය. මහ පොළව කියන්නේ ප්‍රාණ වාචී වස්තුවක්. අප්‍රාණ වාචී දෙයක් නෙවෙයි. එදකට දැන් බුදුරජාණන් වහන්සේ තමන්ට එරෙහිව අයුත්‍ය සංවිධානය වෙලා තමන්ට විරුද්ධව එන අවස්ථාවේදී බුදුහාඳුරෝ මතකයිනේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඔබ බුදු වුණාද නැද්ද කියන ප්‍රශ්නය මාරසේනාව අහන වෙලාවේ බුදුහාඳුරෝ කුමක්ද කිව්වේ මට දෙන්න සාක්කි නැහැ මට දෙන්න සජීවී සාක්කි නැහැ සමහර විට ඇතැම් විට කොච්චර ඇත්ත වුණත් සාක්කි දෙන්න ඉදිරිපත් වෙන පිරිස අඩුයි මොකද අයුත්‍යයේ තියෙන බලය නිසා අදත් ඒකේමයි අදත් ඒමයි ඕනතරම් හොරු ඉන්න අප්‍රසිද්ධ මහා පරිමාණ බලවත් පාලකෝ ඉන්න ඔවුන් කරන හොරමරකම් පිළිබඳව සාක්කි දෙන්න කටි ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඒ තියෙන බලයට යටවීම නිසා ඒක චන්දා දෝසා භයාමෝව නම් බුදුහාමුදුරුවොත් මේක තේරුම් අරගෙන තිබුණා බුදුහාමුදුරුවෝ දේශනා කරන මට දෙන්න සාක්කි නැහැ එකම සාක්කියයි මට තියෙන්නේ මෙන්න මේ මිහිකත අර භූමි ස්පර්ශ මුද්‍රාවෙන් ප්‍රතිමා නිර්මාණය වෙන්නේ මේ මහ පොළව මහීකාන්තාව සාක්ෂි දරනවා කියන සංකල්පය පෙන්වන්න එතකොට මහීකාන්තාව බලන්න මේ වචනවල යෙදුම් මේ වචන යෙදුම් මහීකාන්තාව මිහිකත මහ පොළව කියන්නේ සජීවී වස්තුවක් මෙන්න මහ පොළව සජීවී මිනිසයා දැන් මේ කරගෙන යන සියලුම අපරාධ ඉවසන්නේ නැහැ මහ පොළව දැන් වරින් වර නොඑක් දඬුවම් එනවා මෙන්න ඉතමත් වැදගත් ළඟදීම අපි විඳින දඬුවම තමයි කොරෝනා වෛරසය නැමැති දඬුවම ඒවත් දණ්ඩනාත්මක පණිවුඩය අපි තේරුම් ගත්තේ නැත්නම් තේරුම් අරගෙන අපි සකස්සුනේ නැත්නම් ඉදිරියේදී සමුල ඝාතනයකට යොමු වෙනවාමයි සමුල ඝාතනයේ මේක චක්කවති සීහනාද සූත්‍රයේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වෙනවා නරක මිනිසුන් නිසා ලෝකය විනාශ වෙන හැටි නරක මිනිසුන් නිසා වැරදි වැඩ කරන නිසා දුස්සීල මිනිසුන් නිසා මේ ලෝකය විනාශ වෙනවා ඒ දුස්සීල මිනිසුන්ට යහපත් මිනිස්සු අවවාද කළ යුතුයි යම් දවසක මේ අවවාදයත් අසාර්ථක වෙච්ච දවසට මුළු ලෝකයම විනාශයි ඉතින් මෙන්න මේ අවස්ථාව අපිට ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් අපිට කතා කරන්න අවස්ථාව ලැබෙන එක බොහොම හොඳයි Animal Welfare Bill සත්ව සුබ සාධන පනත ඔබතුමා ඒක ගැන මතක් කළා ඒ ගැන මේ ඇත්තෙම දැනුවත් කිරීමක් අවශ්‍යයි නේද සත්ව සුබ සාධන පනත ඇත්තෙම 2000 අවුරුද්දේ ඉඳලා 2006 දක්වා අවුරුදු 6ක් තිස්සේ හරිගස්සපු ජාත්‍යන්තර මට්ටමේ නීති ලේඛනයක් ජාත්‍යන්තර මට්ටමේ ඇත්තෙම අපි ස්තුතිපූර්වකව සඳහන් කරන්න ඕන ඉතාමත් දක්ෂ නීතිඥවරයෙක් වන සේනක වීරරත්න එතුමා ඕස්ට්‍රේලියාවේ නීතිය හදාරලා එතුමා ඒ ක්‍රියාත්මක වුණා බොහොම මේ ජාත්‍යන්තර මට්ටමින් සේනක වීරරත්න නීතිඥතුමා තමයි මේ පනත සකස් කළේ ඒ පනත සකස් කළේ රජයේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් සමග එක්වලා ඇයි ස්වාමීනි මේ පොත කාලේ ඇයි මේ බිල් එක ඉන්නේ නැත්තේ මේ බිල් එක ඉදිරිපත් කළා 2006 අවුරුද්දේදී ඒකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඒක සාකච්ඡා වෙමින් පැවතුණා අන්තිමට ඒක ක්‍රියාත්මක වුණේ නැහැ ඒ නිසා පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ බිල් එකක් ඇතුළත ඉදිරිපත් කළා අතුරුලී රතන ස්වාමීන් වහන්සේ ඒ ඉදිරිපත් කළත් ඉදිරිපත් කරපු ඒ බිල් එක ඒ පනත සම්මත කරගන්න තරම් ජව බලයක් යොදා ගන්න බැරි වුණා අදාළ ඇත්තන්ට. ඒකට ප්‍රධානම හේතුව තමයි සතුන්ගේ සුබ සාධනය ගැන නොව
තම තමන්ගේ සුබ සාධනය ගැන පමණක් හිතන ආත්මార్థකාමී හීන දීන ප්‍රතිපත්තියක් දේශපාලකයන් විසින් අනුගමනය කිරීමේ ප්‍රතිඵලය විසින් තමයි මේ අහිංසක සත්තුන්ගේ සුබ සාධනය පිළිබඳ පනත මගහැරිලා තියෙන්නේ අමතක කරන්න උත්සාහ ගන්න. නමුත් ශිෂ්ට සම්පන්න සමාජයක් හැටියට අපට අභියෝගය තියෙනවා. අපි ශිෂ්ට සම්පන්න නම් අපි පෙනී හිටින්නේ ශිෂ්ට මනුෂ්‍යයන් හැටියට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පෙනී හිටින්නේ ශිෂ්ට සම්පන්න පිරිසක් හැටියට නම් ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු මැති අමැතිවරු පෙනී සිටින්නේ ශිෂ්ට සම්පන්න මිනිසුන් හැටියට නම් ඇනිමල් වෙල්ෆෙයා බිල් එක සියල්ලටම කලින් සම්මත කළ යුතුයි. සම්මත කළ යුතුයි. ස්වාමීන් වහන්සේ මම එතෙන්දී මේ දේ මතක් කරන්න ඕන. අපි කියනවා මේක සම්මා සම්බුදුන් තුන් පාරක් වැඩපු රාජ්‍යයක් කියලා. උපවාසය දන්නවා ඇති. සිස්තලන්තේ මේ මෑත කාලේ දැන් අවුරුදු කීපයක් වෙනවා. ඒගොල්ල කොච්චර දුරට මේ සත්ව කරුණාව මේ ලෝකේ අනිත් රටවල වල තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම කවදාකවත් මේ නිදහසේ ස්වාමීන් වහන්සේ දැකලා ඇති යුරෝපීය රටවල කොච්චර මනසත් මිනිස්සුත් එක්ක තියෙනවා කිසිම කරදරයක් කරන්නේ. අර ගිනි පිග් කියන සතා ස්වාමීන් වහන්සේ දන්නවා ගිනි පිග් සිස්තලන් වල දෙන්න වෙන් කිරීම වරද නීතිය තමයි. ඒ සතා වෙන් කරන්න බෑ. දෙන්න එකට ඉන්න ඕන. තනියම ජීවත් වෙන්න බෑ. ඒක නීතියම ගෑනු සතා පිරිමි සතා දෙන්න එකට දිගට ඉන්න ඕන. ඒගොල්ලෝ වෙන් කරන්න බෑ කියන රටේ නීතියෙන් සම්මත කරනවා. දැන් ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව කිව්වා මේ බෞද්ධයි කියන අපේ රටේ මේක ඉතා වැදගත් අපේ රටේ අයට නමට බෞද්ධ මේක ලොකු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. අපි උදේ ඉඳලා අර හින්දි සින්දුවක් වගේ අහනවා. දැන් මේ දවස් ටිකේ උදේ ඉඳලා රෑ වෙනකම් රතන සූත්‍රය අහනවා. නමුත් රතන සූත්‍රය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මම ඒක ඉතා සැකෙමින් මම කැමති ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න. මම ඒක මේ ජනතාව දැනුවත් කරන්න. විශේෂයෙන්ම මේ ධර්ම මෙච්චර සුන්දර ධර්මයක්. මේක කියනවා අර කියනවා අපේ සම්මා සම්බුද්ධගේ සද්ධර්මය ගැන කියලා කියනවා. නතේන ධම්මේන සමච්ච කිංචි මේ සාමර සමාන ගන්න කිසිම දෙයක් නැහැ. ඒක ආයේ කිසි ආන්න දෙයක් නැහැ. ඒක තමයි ධර්මයේ ස්වභාවය. ධර්මයේ හැසිරෙන අය තමයි ඒකේ වචනාකම දන්නේ. ඇයි ඒක තමයි ඔවුන් කිසිම දෙයකට සැලෙන්නේ නැත්තේ. අපි දන්නවනේ ඒක පැහැදිලිවම කියනවා ආයේ මේ කිසිම දෙයකට නොසැලෙන්නේ බලයේ ශක්තිය ඉන්නේ ඇයි? ඒගොල්ලෝ ඇවිල්ලා යතිස්ක කීලෝ පටවින්ති සෝත්‍යා චතුබ්බිවාතේ අසම්පකම්පිය. ඒක කියන සත්‍යය තේරුම් ගත්තනම් ඒ සත්‍යය මත පිහිටා සිටින බුද්ධිමතාවවත් ශිෂ්ටාචාරවත් මිනිසයා මොන බලපෑම් ඇවත් සෙල්ලෙන්නේ නැහැ. මොනතරම් ධනය බලය දේශපාලන ශක්තියෙන් සියල්ලම ඉදිරියේ ඔහු නොසැලී ඉන්නවා තමන්ගේ දර්ශනය පෙරමුණු කොටගෙන. අපිට අවශ්‍ය කරන්නේ අන්නේ වගේ නායකත්වයක්. නමුත් ස්වාමීන් වහන්සේ අපි කොතෙක් කිව්වත් එම තතුපමන් සත්පුරි සංවදානිය සත්පුරුෂෝ එසේ කිව්වට කො අපේ සත්පුරුෂෝද? දැන් ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ දේ මේ රටේ මහ ජනතාව දැනුවත් කරන්න මේ කොටසක් දක්වනවා. මේ සත්ව කරුණාව කිව්වම මෙන්න මේ සත්තු ටික වෙන් කරන්න ඕනි. අනිත් අයට විතරයි කරුණාව. සත්ත්වයන්ගේ දහ දෙනෙක්ගේ නම් කියලා කියනවා. මේ සුඛිනෝවා කේමිනෝන්තෝ කිව්වපත් ඒක අදාළ වෙන්නේ නැහැ ඒ සත්තු. අනාකුලාච කම්මන්තා කියලා කිව්වන් පස්සේ එතන කියනවා එතනත් කතා කරන්න ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ ඒ සත්තු. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියපත මේ සීලේ යෙදෙන අය ප්‍රාණඝාතයෙන් අනිවාර්යෙන් වැළකෙන කොට මේ සත්වෙන්ට මේක අදාළ වෙන්නේ නැහැ. ඇත්තෙම නාගානන්ද මහත්තයා උච්චර ගැඹුරට යන්නම අවශ්‍ය නැහැ. මොකද ගැඹුරට යෑම අවශ්‍යයි ඒ ශේත්‍රයේ. ඒක සරලව ඇත්තෝ අපිට සරලව ගත්තොත් බලන්න මහත්මා ගාන්ධි අපි ආගමික සංකල්පය මොහතකට අමතක කළොත් සාමාන්‍ය ශිෂ්ටාචාරවත් සමාජය ගැන මහත්මා ගාන්ධිතුමා කියන කතාව යම් සමාජයක ශිෂ්ටාචාරවත් බව මිනිය හැක්කේ ඔවුන් සතුන්ට සලකන ආකාරයෙන් කියලා. කියන්නේ සත්තු කියන්නේ අපේම බාල සහෝදරයෝ පිරිස. මොකද ඇත්තෙන්ම සත්ව සම්තතිය ගත්තට පස්සේ සමස්ත විශ්වයේ ජීවත් වෙන මේ මිහිතලයේ ජීවත් වෙන මිනිසයා කියන්නේ මේ මිහිතලයේ අයිතිකාරයා නෙවෙයි කියන බව තමයි බෞද්ධ විග්‍රහය. පැහැදිලිවම මිනිසයා කියන්නේ නායකයා නෙවෙයි, ලොක්කා නෙවෙයි, ලොකු අයියා නෙවෙයි. නමුත් අනිත් ආගම්වල ආබ්‍රාහමික ආගම්වල උගන්නන හැටියට මිනිසයා ලොකු අයියා කරලා තියෙනවා, මිනිසයා ඊශ්වරයා කරලා තියෙනවා, මිනිසයා අයිතිකාරය කියලා දෙන මෙන්න මේ වැරදි මිත්‍යා සංකල්පයත් එක්ක තමයි මිනිස්සු මේ සියල්ලම බඩගෝත්‍රයට ආදාගෙන තියෙන්නේ.
නමුත් බෞද්ධ ස්වરૂපය ඒක නෙවෙයි බෞද්ධ ස්වરૂපය කියන්නේ මිනිසා යනු සෝබාදාමේ අංශු මාත්‍රයක් පමණයි සත්ත්ව සන්තතියේ එකම වෙනස අපට අමුතුවෙන් හිතන්න පුළුවන් ශක්තිය ඇති මනසක් තිබීම පමණයි ඒ නිසා අපි බුද්ධිමය මේ මනස බුද්ධිය වර්ධනය කරගෙන අනිත් සියලුම දෙනාගේ යහපත පිණිස දැන් බලන්න සියලුම දෙනාගේ යහපත පිණිස කටයුතු නොකොට අපට පමණක් මනුෂ්‍ය ලෝකය අයිතිය කියන ආත්මාර්ථකාමී ආත්මම්බරි හැඟීම මුල් කරගෙන මිනිසා හිතනවා අනිත් සතුන් තමන්ගේ පරිභෝජනයට තියෙන જાතියක් කියලා. සත්ත්ව මාංශ දැන් සතුන් මරාගෙන කනවා, පුච්චගෙන කනවා, තම්බගෙන කනවා. දැන් අවසානයේදී අලුත්ම ස්ටයිල් එක බවට පත් වෙලා තියෙන්නේ අමු අමුයෙන් සතුන් ලේ වැගිරෝමින් කන එක. දැන් අපිට ඔන්න කොරෝනා වෛරසය පිළිබඳ වෛද්‍යවරු කියනවා මේ සතුන්ගේ සතුන්ගෙන් තමයි මේ වෛරසය එන්නේ කියලා. එතන ඒ සතුන්ගෙන් ඒ එන ඥාන ඒ ශක්තියෙන් අපේ මිනිස් ශරීරගත ශෛලවල තමයි මේ වෛරසය වැඩෙන්නේ. එතන මේකෙන් පේන දේ තමයි සෝබා දහම අපට දීලා තියෙන දඬුවමක් උඹලගේ වැඩ උඹලා කරගනින්ලා අනිත් අයගේ නිදහසට බාධා නොකොට කියන බව. ඒකයි මේ කොරෝනා වෛරසයෙන් අපට ලැබිලා තියෙන පණිවිඩය මේක තේරුම් ගත යුතුව තියෙන බුද්ධිමත්. සමිනාස දැන් කියන දහමේ කියන සබ්බේසං ජීවිතම් පියං. ඇයි අපි එහෙම තියෙද්දි කොතෙන් දුරට සාධාරණද? මේක මේ මිත්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අපි සූවැකේ සත්තු දහස් ගන්න තියෙනවා. අපි දැන් මේ කොරෝනාවට දින කීපයක් ලොක්ඩවුන් කරලා ඉන්නකොට කොච්චර අමාරුද කියලා මිනිස්සුන්ට පේනවා. ඒ සත්තු මුළු ජීවිත පුරාම ලොක්ඩවුන්. මානවයාට තියෙන අයිතිය මොකද්ද මේ විදිහට? අද මේ නවීන ලෝකේ මේක දකින්න ඕනේ නැද්ද ස්වාමීනාථ යනා? අපේ ජීවිත දවස් 3-4ක් ලොක්ඩවුන් වුණාට පස්සේ මේ වේදනාත්මක අත්දැකීම විදිහට සතුන්ගේ ඔබතුමා කිව්වා වගේ සතුන්ගේ ජීවිත කාලයම ලොක්ඩවුන් වෙලා මිනිස්සු සුවය පහසුව සඳහා විනෝදේ සඳහා දැන් මේ ලොක්ඩවුන් කරන එක ගැන පිළිබඳව තියෙන අමානුෂික තත්වය දැන් සතුන් මිනිසාගේ ආහාරය සඳහා යොදා ගන්න විදිය ඔවුන් ඇති කරන විදිය ඕම් එක තැන තියාගෙන සකස් කර ගන්නා විදිය මස් වලින් කිලෝ ගණනින් බර වැඩි කර ගන්නට ගන්නා උත්සාහය මේ මාංශ භක්ෂණය නිසා තමයි සමස්ත ලෝකේම අද මහා පරිහානියකට පත් වෙලා තියෙන්නේ දැන් විශේෂයෙන්ම අපි දන්නවා ආහාර හිගේ බරපතලයි එන්නේ එන්නම ආහාර හිගේ බරපතලයි සත්‍ය වශයෙන්ම ගත්තොත් එහෙම පෘථුවිය සතු සම්පත් මේ ඉන්න ප්‍රජාවට මදි නැහැ පැහැදිලිද අපි කරන්නේ විනාඩි දෙකක් තුනක් මේ දිව රස කරගන්න. ඒ කියන්නේ සතෙක්ගේ මරණ මොකද්ද වෙන දේ විනාඩි දෙකයි තුනයි. විනාඩි දෙකයි තුනක් අර හපන වෙලාවට ඇතිවන රසය. ඉතින් මේක උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ මාංශද නිර්මාංශද කියලා වෙනසක් නැහැ. කුස පිරෙනවා. මේ විනාඩි දෙක තුනක රසය වෙනුවෙන් මොන තරම්නම් සත්ව සම්පතියක් හදනවද මරනවද මේ මරණය වෙනුවෙන් ලෝක සම්පත් වැය කරනවද? එක මස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න ධාන්‍ය කිලෝ 100ක් වියදම් කරනවා කියන එක වැය කරනවා කියන එක තමයි දැන් නිගමනේ. එතකොට එක මස් කිලෝ එකක රස විඳින්න ධාන්‍ය කිලෝ 100ක් වැය කරනවා කියන්නේ කී දහහක් බඩගින්නේ තියලද මේ එක්තරා පිරිසකගේ සුවය හදන්නේ. අනික කාරණේ මහා පරිමාණ ජල අපතේ යෑම. ඒ අනුව මේ ලෝකයේ පවත්නා පොදුවේ පාවිච්චි කළ හැකි සහ ප්‍රමාණවත් සම්පත් විනාශ කරලා තියෙන්නේ මේ අමානුෂික ප්‍රාණඝාතය සත්ව හිංසනයේ මුල් කරගෙන කියන බව දැන් අපි හැමදෙනාම තේරුම් ගත යුතු සත්‍ය බවට පත් වෙලා තියෙනවා. දැන් ස්වාමිනාසික් දැන් මම දැක්ක ස්වාමිනාස අර දැන් තියෙන සෝෂල් මීඩියා වල YouTube එකේ බලන්න පුළුවන්. මේ රටවල් තමයි විශේෂයෙන් මේ කොරෝනාවේ දැඩිසේ පීඩාවට පත් වුණේ. අර ප්‍රංශේ පේනවා එළදෙන්නු දැන් ස්වාමිනාංශ දන්නවා එළදෙන්නකගේ සාමාන්‍ය බුරුල්ලෙන් ලීටර් දෙකක් තුනක් කිරි ගන්න පුළුවන් දැන් ඒක අර සිලෙක්ටිව් බ්‍රීඩින් ප්‍රොසෙස් එක ඇප්ලයි කරලා දැන් එළදෙන්නක් ඇවිදින්නත් බැ ලීටර් 30කටත් වැඩිය කිරි දෙනවා හැමදාම අවුරුදු පතා කෘත්‍රිම විදියට එළදෙන්න රේප් කරලා හිටන් එයාව පැටි අරගෙන පැටි ඇවලෙම ඝාතනය කරන ඒ ෆිල්ම් එකේ පෙන්නන පැටව කොච්චර බඩ කපලා පැටව ගන්නවා වෙනම එළදෙන වෙනවා මේක මිනිස්සු කොතෙක් දුරට අමනුෂ්‍යයක් කියලා කියනවා
මේ කොරෝනාවෙන් දෙන පණිවිඩය නැවත සිතා බලපාව මහජන මනි මිනි සත්වයාට දෙන පණිවිඩයක් නෙවෙයිද ස්වාමීන් වහන්සේ? අතෝස ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ 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 අදට මේ දෙන පණිවිඩය අපි දැක්ක මේ පසුගිය කාලේ ඔස්ට්‍රේලියාවේ ඔටුව 10000 ගණන් මරලා දැම්ම ඒකම ඔස්ට්‍රේලියාව ගිනි ගත්තා. ඔව් ඔය ධම්ම වේදෙනීය විපාකය ඒත් වින්දා. වින්දා. මොකද ලෝකයේත් ඒ දිට්ඨ ධම්ම වේදෙනී විපාකේ විඳිනවා. විඳිනවා. ස්වාමීන් වහන්සේ පැහැදිලිව කිව්වා වැරදි අය නිසා සමහරට හොඳ අයටත් මේකේ මේකේ ඵල විපාක විඳිනවා. ඉතින් අවසාන වශයෙන් මම අහන ස්වාමීන් වහන්සේ මෙච්චර සුන්දර ධමයක් තියෙන රටක අපි දන්නවා අවුරුදු 72ක් ගිහිල්ලත් අපි එන්න 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 රට නැත්තටම නැති වුණේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ ධම පැත්තක මිනිස්සු හැතිරෙන්නේ වෙන දෙයකට. ඉතින් මේක යුරෝපේ රටවල් වල මම දකින දෙයක් තමයි ඒ මිනිස්සු බුද්ධ ආගම කියලා බෝඩ් ගහගෙන නැහැ. නමුත් ධමයේ හැසිරෙනවා ඒ සුඟක් අය කියනවා. අපිට මේ පණිවිඩය මම හිතනවා මේකෙන් අපිට මේ අද පැත්තපු මේ වැඩසටහන් බඩ සටහනේ මේ රටේ මහ ජනතාව මේක බෞද්ධ දර්ශනය කියන අය මුස්ලිම් සිංහල දෙමළ එහෙම නැත්නම් වෙන ජන වර්ගයකට දේශනා කරපු ධර්මයක් නෙමෙයි ඒ දර්ශනේ සියලු මාන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස ආගම ජන වර්ග පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේක විශ්ව සම්භාවිතයි ਸਰව බෞම්‍යයි හැම ශිෂ්ට සම්පන්න සමාජයකටම ගැලපෙන හැටියට තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ අපි ඇත්තෙම දර්ශනයේ පදනම විය යුත්තේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන දර්ශනය මා ලොපත්තෙම්මා මා නිදුක්කෙම්මා කියන මෛත්‍රී භාවනා පාඨයෙන් කියවෙන්නේ මම සුවපත් වෙනවා කියන්නේ අනිත්‍යයත් සුවපත් වීම මම මානසිකව සුවපත් වෙනවා කියන්නේ මගේ හිතේ තියෙන දුක්ඛම් කටළු සමගම වෛරය ක්‍රෝධය රස තෘෂ්ණාව ආත්මార్థකාමීත්වය අවසන් වීමයි වියකී යෑමයි අන්න ඒ දර්ශනේ පහළ වෙන්නේ අර ශිෂ්ටාචාරවත් දර්ශනේ පහළ වෙන්නේ මෙන්න මේ මානසික පසුබිම යටතේ ඒ නිසා අපේ උත්තරීතර ප්‍රාර්ථනා විය යුත්තේ අපේ ආගම විය යුත්තේ අපේ දර්ශනේ විය යුත්තේ මාත් සමග සියලු සත්වයෝ ජීවත් විය යුතුය අත්තානං උපමං කତ୍වා මා උපමා කොටගෙන අනිත් ඇත්තන්ට කරදරයක් බාධාවක් නොකර ජීවත් විය යුතුය කියන live and let live කියන සංකල්පය මෙන්න මේ தത്വයට අපිපත් වුණොත් අන්න අපි નિયම බෞද්ධයෝ වෙයි අන්න අපි નિયම ආගමික දර්ශනයක් ඇති පිරිසක් වෙයි අපි નિયම ශිෂ්ටාචාරවත් මිනිසුන් පිරිසක් වෙයි අපේ ප්‍රාර්ථනාව එයයි ඔබ වහන්සේ මේ අද දීපු පණිවිඩය ඉතාම වැදගත් මේක සාමාන්‍ය වැඩසටහනකදී කතා කරන්නේ නැහැ මේ විදිහට සංසන්දනය කරලා බලන්නේ නැහැ මේ ධම්මේ මේ දීපු පණිවිඩේ මේ ශ්‍රී ලංකාවාදී ප්‍රජාව සියලුම ජනවර්ගවල ප්‍රජාව මිනිස්යාගේ වගකීම සත්වයන් සම්බන්ධයේ මිනිස්යාගේ අපේ වගකීම ඒක තේරුම් ගන්න ඇතැයි මම උදක්ම අපේක්ෂා කරනවා මේ වැඩසටහන එක්වී මේ කාටත් අනුකම්පා කරලා මේ දීපු අදහස සම්බන්ධයෙන් ඔබ වහන්සේට අතිශයින්ම කෘතඥතාවයකට පත් වෙනවා පළ කරනවා අද වැඩසටහනට එකතු වුණේ ඕ මල්පේ සෝබිත ගෞතම ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි ඔබතුමාට එළුවන් සර් එළුවන් සර්